අයිුවන් සුභ මධ්‍යහනක් ඔබස්වාධින් රුපහණී මධ්‍යහන පවාතිකාශය සමකින්. මුලින් මවදහනය ප්‍රවතිී සිරස් තලවෙත. කොරෝණ ආසාධිතින් හදදහස්ස මවද්දී පහළොස් වන කොරෝනාමරණයක් වාර්තාවයි. ඇදිරිය කඩකරන්නන්ට නීති දැඩිවෙද්දිී කළුතර ප්‍රදේශ පහක් හුද කලා කෙරෙ. නව ආණඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ලවාගැනීමත් ඇරඹි. පිළියන්දල මල්ලියත් තලවතගොඩ බොද්ධමත් අයිස් එක්කම පොලිස් දැලි. මුලින්ම දේශය පුවත්. මෙරටින්වාර්තා වූ කොරෝණ ආසාධිතින් සංකඛ්‍යාව හද්දහස ඉක්ම පා කියයා. ඒ ඒ රාත්‍රියයේ තවත් ආසාධිතින් දෙසය පනස් හයි දෙනෙකු වාර්තාාවීමත් සමකයි. மேතருமிட்டு பஹலுஸ்வன கொரோனா மறநேது அது வார்தாவுனே குலியாப்பிடியரோாேன். තුළ මෙරටින් කොරුණා ආසාධතින් අටසේ හැට හයතනකූ හඳනා කැනුඩක්. ඒ පස්වරුව වනවිට ආසාධිතින් හයසේ නවතෙනෙකු වර්තාවේ තිබූ අතර තවත් ආසාධතින් දෙසේ පනස් හයතෙනෙකු. ඒ රාත්‍රිය වරවිට හඳුරාකිෙන තිබූ බවයි. කොවිත් 19 වැක්වීම ජාතික ප්‍රියන් විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මෙිහිදී මේ ආශ්්‍රිතයෙන් සහ රෝගීංන්, හමුණු ප්‍රදේශ, භූගෝලිය වශයෙන් පැතිරි ල තියෙනවා. ඉදිරියට තවත් ෝගීංන් හමුුවීමේ හැකියාව තියෙනවා තත්වය මිට වඩා භයනකවන්නට ඉඩ තියෙනවා. සෞක්. අංශවලට මේ වැඩිවීමත් එක බරක් වැඩිවෙලා තියෙනවා ඒ ඇරෙන්ඩ මේ තත්ත්වයි සංකූලතාවයක් අමුතුුවෙන් සිදුවෙලා නෙවේීම වැඩිහිටියන්ඩ රෝගවලින් පෙළෙන නිවෙස්වොල සාමාන්‍යින් ඒරාශය වෙලා ඉන්න අයට මේ රෝගය පැතුරුණුත් මේ තත්ත්වය මීට වඩා සංකීර්ණ වැඩ පුළුවන් මේ සීමාවං අනිවාර්යෙන් පැනෙව්ුවත් මෙහිදී ඉතාමත්ම සමාජ ආර්ථික වශයෙන් අවධානන් සහිත ජන කොටස්සලට එක ලොකු බලපෑමක් වෙනවා ඒ නිසා තමා තෝරගත් ප්‍රදේශවලට විතරක් සමා කරමින් මේ කටයු දිගටම කරගෙන යන්නේ නමුත් මෙහිදී ජනතාවගේ සහයෝගේ ඒආකාරෙන් නොලැබුණොත් ංහිතනවා විකල්පයක් නැතිවෙයි ඉදිරියේදී මහා පරිමාණයේ අනිවාර්ය සංචාර්ණ සීමාවං වලට යාමට සිද්ධ වේවි. විදි රටකසිට පැිණ නිරෝදායින්ට ලක්වෙමි සිටිපුත් කලෙකුද. කොරුණා ආසාතනේවී ඇති බව තහවරු වේ තිබෙනවා. දේශයව හඳුනාගත් පිරිිසෙන්, බහුතර ආසාධතින් සංඛ්‍යාවත් පෑලිකොඩ මත්ස වද සංකීන්නේයට සම්පන්ධ පිරිස් පවයි සෞඛ්‍යංශ පවසන්නේ. මෙනු මිුවන් ගොඩ ඇගලුම් කම්හල් කොවි් පොකරේ, සමස්ත ආසාධතින් සංඛ්‍යාව තුන්ද හස් හැසි අසූ හතරක් දක්වා ඉහලකොස් ඇති අතර ඉන් එදදහස් හතලිස් එක්තෙනෙකු එම ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් වනවා. සස පුදගලන් දෙදහ හයිසියහ තුලිස්තුන් දෙලාා ඔන්ගේ සමීපතිමෙන් බවයි සෞඛ්‍යශ පෙන්වා දෙන්නේ. මෙ අතරය කරණා වරසේ ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිටි, කුලාපිටිය උනලිය ප්‍රදේශය පදිංචිකරුවක වූ පනස් හය හැවර්දි පුත් කලෙකු අද පිරිගොඩුවේ ජිවිතක්ෂයට පත්වනා. කුළියාපිටේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුමසේ මේයක කියිය බවයි ෞඛ්‍යාශ සඳහන් කළේ. ඒේ ද බේවනවිට මෙැරටින් වාර්තාාවී ඇති සමස්ථ කොරෝණා ආසාධිතින් සංඛ්‍යාව, හද්දහස් එකසය පනස්තුනක්. ඒ අතරින් තුන්දහස් හාරිසියනු හතර දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබෙන් සිටිනවා.ස්වේ ලැබෝ කොරෝනාා රෝගින් සංඛ්‍යාව, තුන්දහ සයිසය හතලි සතරක් වන අතර වෛත අධීක්ෂණයටතේ පසුවන සැක සහිත රෝගින් සංඛ්‍යාව, හාරසිය විසිහයක් බවයි සෞඛ්‍යාශ පෙන් වාදන්නේ. ඉදිරියේද මතුවමින් තිබෙන තත්ත්වය. සතුටු දායකනේ තවමත් වසංගත විද්‍යකය විද්‍යාත්මක දත්ත පදනංව ඔවුන්ගේ ප්‍රකාශය තමයි. මේ රෝගයේ සමාජගත වී ඇති බව ප්‍රකාශ කරන්න තරඳම් සාධක නැති. හැබයි ඒන් කියවෙන්න ැහැ. රෝගය දරුණු වෙන්නෙ නෑ කියලා මේ රටේ. අපිට තියෙන එකම පිළිසරණ තමයි. තවමත් අවස්ථාව තියෙනවා. මේ රටේ රෝගය ව්‍යාප්තවීමය අඩු කරගන්නට අපිට කැපවෙලා කරගන්න පුළුවන් මට්ටමේ තාම තියෙන. අපි එක මිට්ටකට එකතුවෙලා කටයුතු කර එක ජාතිය එක රටක් විදිට හැමෝම කැපෝුණු, හොවි් ආසාධනය වලක්වගන්න පුළුවන්. ඉදිරියේදී වැඩිවීම අඩු කරගන්න පුළුවන්. මත්‍ර දෝහටන්සිට පුද්ගලින් විසිනාව දෙෙනෙකු අදු දැස්සන මෙරට පැමිනිිය. එම පිරිස නිරෝදාායන මධ්‍යස්ථාන කරයොම කිරීමටයි ආරක්ෂකාංශ කටයුතු කළේ ත්‍රබවිද හමුදාව පවත්වාගෙනයන නිරෝදායින මධ්‍යස්ථාන වලින් පුද්ගන් හතලිස් සහි දෙෙනෙකු නිරෝධයිනයවසන් කර අද පිටව කියා. ත් පුදගලින්න් අඩදහ සාර්සය පනස්පස්තනෙකු නිරෝධයනය වෙමින් සිටින්නේ මධ්‍යස්ථාන හැත්තතුනක් තුළයි. ඒ තිනයේදී පමණක් ීසිල් පරීක්ෂණ අර්දහස් සයිසියහතලිස් දෙකක් සිදුකන තිබෙනවා. එය අනු මෙෙක් මෙට සිදුකර ඇති පිසිඩ සංඛ්‍යාව, හාර ලක්ෂ විසිතුන්දහස්තුන් සියතිස් දෙකක්. වත් පොලිස් බල ප්‍රදේශ කිහිපේකට ඒයේ රාත්ක්‍රේස් සිට නිරෝධයන ඇදිරිනීතිය පනවනු ලැබවා. නිරෝධායින ඇදිරනීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන්න්නඉල්ලා සිටින්නේ. කොළඹ තිස්්‍රකේ මරතාන සහ දෙමමුට ගට යන පොලිස් බ ප්‍රදේශවලට ජලිතැනම් දනතුරු ඇදිර නීතිය පනවනු ලබවා. தமத்திரவு கழுுத்திர திஸ்ரிக்கே பழக்கலு பேருவலகா அலுக்கமையான போலிஸ் பலப்தேஷுவரது. இஏ ராத்ட்ரேசிட்டு நிரோதாய அந்திரோனீத்திய கிராத்மக்க கிீ டைப்பிய வரக்கனுனே. இம்ம பலப்தேஷுவட்டு அந்திரீத்த இவற்க்கிறேன்னே சந்ததா பிறபருப்பட்டாய். மீட்ட அமதிரவு கொலம்பு கொட்டகேனுு மட்டக்களிய மோதரு ப்ளூமெண்ட்ல், கிராண்ட்பாஸ் ஹாவ் வெலம்பிட்டியான போலிஸ் பல பிரதேேஷவட்டு. நீரோதாயான அந்திருனீிய கிராத்மகவனவா. எமின்ம கம்பகா திஸ்விரிக்கேது நிரோதாய அந்திரனீத்திய தவதுரட்ட அத் கிராத்மகைய். குணக திஸ்ரிக்கே குலியாப்பிட்டிய துமல்ல சூரிய நாரம்மல கிரியுள்ளாக பண்டலையான பிரதேேஷவளது நிறுதான எந்திருநீத்திய தவதுரு தத்கிராத்மக்கவு பத்தினவா. ஈஏராத்தி இந்திருநீத்திய பனவு தமட்டு கூடா மருதான போலிஸ் பல பிரதேஷுவல அது பெருவவே பவத்தியே மவனி தத்வார். බේරු ව හාලත්කම පොලිස් පල ප්‍රදශවලට ඇන්දිරු නීතිය ක්‍රාත්මක බව නොදනබොහෝ තෙනෙකු නගරයට පැමිණි දෛනිික කටයුතු අනවාා තිබූ අයුද දෙකගැනීමට ලබනාා ඇතැම් ව්‍යාපාරි කිස්ථාන පවා භවෘත කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේඩ වගේ. ස පොලස් ප්‍රකාශ්ක ්ච පලි ති ජ හ ම ත නපගෙන් ටින. ෂම මේ සතියන්තය සනසුරාදා රිද. දිනවල ජනතාව ල් සි ඇදි නීතිය ක්‍රාත්ම කරු පදේශවල තම නිවෙස්වරටම ව රැඳදි සිටන්න මේ පදේශවලට ඇදිරනීතිය පැවීමට හේතුවී ඇත්තේ කොවි ආසාධිතයින් ඒ ප්‍රදේශාශ්්‍රිතව හමූනිසා. එ නිසා සංචරනය සම්පූර්ණයෙන්ම සීමමා කරමින් නිවස රැන්දි සි ලෙස්සා අප ප ල්ලා සිට නො. ේ නොකළහොත් රෝදායන ඇදිරනීතිය ක්‍රියත්ම කරමින් අදල පුදගලින් අතරන් ගුට ගැනීමරත් ඒව වාහන පොිසිේ බාරියටට ගැනීමරත් ක්‍රියා නු ලබනවා. නිරෝදායින ඇදිර නීතිය ැවත පැන වූ ඔක්තෝබර් හතරවින්ද සිට ේදක්වා කාලේ තුළ. දගලින් හස්සිය පනස් නමදනේ කත්තරං ගොටගෙන තිබෙනවා ඒවාගේම අද දින උදෑසන හයින්න ඔසන්න වූ පෑවිසි හතර කාලි තුළ පුද්ගලින් හැත්ත එක්දනෙ කත්තඩං ගොටගෙන තිබෙනවා. වාහන දා හතක් පොලිස්පාරිටගෙන තිබෙනවා. මෙතෙක් පොලස්පාරිටිගෙන ඇතිවාහන සංඛ්‍යාව එක සිය දහයක් වෙනවා. අත්‍යාවශ්‍ය සේවාලෙස සඳහන්වන්නේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යමණ්ඩල, ඒවාගේ අඖෂද සම්බන්ධ කාර්යමණ්ඩල, ජාලය විදුලිය සං්‍යවේදන බලශක්ති. ඉන්දන මාධ්‍ය වරාය ගුවන්තටුපොල් මෙයාදී කාර්යමණ්ඩල ඔවුන්ට තමන්ගේ නිල හැඳනුම් පත භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. රාජකාරි සඳහා සහරාජකාරයෙන් මිඳුණු පසු තම ස්ථානවෙත පැමිණීමට රාජකාරරි හැඳරුම් පත ඔබාවිතා කිරීමෙන්ු අලකිෙන ලෙස ඉල්ලා සිටත් නෝ. කලුතර දිශ්‍රිකේ වලල්ලා විට පාතිීක්‍ෂලේකම් කොටාශයේ. ගුලවිට උතුරහා දකුණ බෙදවත්ත. மகுருமஸ்வில மாக்க அதாவ பிரதேஷோ உதக்கலா கம்மான லிசு நாம் கருத்திபனவா. கோரோணா வியாப்தியாவதானம சலக்கலட்டுகனுமி எமல் கம்மான உதக்கலாகிීම கடியத்துக்கபாய் COVID-1919 வலக்வேமே ஜாத்திக்கக்கிராான்வித மாத்திஸ்தாே සதகன்களே. நிறுதானை துருனிீத்திய ஹேතුவின் ඇத்தம் தும்ரேஸ்தாானுவல தும்ன்றிய நர நொக்கிரීම துன்றியது பார்த்துமேතුவ தீர்ணே கருති பனவா. හිටපු ජනාදීපති මෛට්‍රපාල සිරසේන මහතා හායපන දිනටත් පාස්කුූ ප්‍රහාාරේ පිල්බඳස්යා බලන ජනාදීපති පරීක්ෂණ කොමිසන් සභබහම් වේ සාක්ෂි ලබාදීම සඳහා අද පැමිනියා. එ අනුව හිටපු ජනාදීපතිවරයාගින් හරස් ප්‍රශ්ණෑසීම දෙවන දිනටත් අද දවසේ සිදු කෙරෙනපා. . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාධනය කිරීමට රජයතීරණය කර තිබෙනවා. ඊට මහජන අදහස් ලබා කැනීමට අයි පියවරගෙන ඇත්තේ. මේරට දෙවන ජනරජ ආණඩුක්‍රම ව්‍යවස්සාාව වෙනුවට නව ආණඩුකම ව්‍යවස්සා කෙටුම්පතක් සම්පාධනය කර, ඒ අමාත මණ්ඩලේ හා පාර්මිෙන්න්තුවේ සලකා බැලිම සඳහා ඉදිරිපත් කිරීමේ කාර්යට විශේෂක්ඥ කමිටුවක් පත් කරතිබෙනවා. ය අනුව මහජනා අදහා සෝයෝජනායිම කමිටෝ වෙත ඉදිරිපත් කළ හැකිේ. එම අදහස්සහයෝජනා සිංහල දෙමළ හෝ ඉංග්‍රිස් යන කුමන භහෂාවකින් ුවද නොෑම්බර් තිස්වනදාට පෙර කමිටුවේලේ කම්බරයා වෙත ොමු කළ හකිවයි අධිකර නමත්‍යංශය නිවේදනය කරන්නේ. ලේකම් නව ආණඩුකම විවස්සාාවක්ක්‍යට උපත් කිරීමේ විශේෂඥ කමිටුව කාභරංකතිස් දෙක බණඩන්නෑ කනුස්මන්න ජාත්‍යන්ත්‍ර සම්මන්ත්‍රන ශාලාව බෞතාලොක මාවත කොළඹ හතියන ලිපිණියට යෝජනා සහ අදහස් යොමු කල් හැකි. එෙන්ම එම කමිටුවේ විද්‍යත් හැපැලටද එම යොමු කිරින්ම් සිදුකිරීමේ පහස්සුකම පවතිනවා. රටට සෙත්පතා පැවැත්වෙන රත්තන සූත්‍ර පිරිත් සධ්ඥායනා පින්කමට අග්‍රාහමාතය මහින්ද රාජපක්ෂ මහතාද එක්වුණා. නතිපති ගොට අභේ රජපක්ෂ ැතිතුමා සහ ග්‍රමාාතිය මහින්ද රාජපක්ෂම හතා ප්‍රමුඛ රටවැසිහට සෙත්පතා, පුර දින හතක් මුළුලේ පැවැත්වෙන රතන සූත්‍රයේ සජ්ඥයනා කිලිීමේ පිරිත්දේශනාව, නරහෙන් පිට අභිහරාම විහාරස්ථානීති ඊයේ ආරම්භවනා. ඊට සභාකි වූ අ අප්‍රාමා්‍යවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතරුවයි පිරිදදේශනවශ්‍රවණය කිරීම ට එක් වුණේ. කෝවි් දහනේ වසංගතිය දුරුවේවයි ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ විහාරස්ථාන දෙශය කරාධික සංඛාවකද රතන සූත්‍රදේශනා කිරීම දින හතක් පුරාසිදු කරෙන බව. අභේරාම විහාරාධිපති බස්නහිරපළත් ප්‍රධාන සංකනායක, පෝජ්‍ය මුරුත් එටුවේ ආනන්ද ස්වාමිින් වහන්සේ ප්‍රකාශව කලා. න්වහන්සේගේ සංකල්පයක් මතාආරම්භකිරුණු පිරිත් සචවය නාව ශ්‍රවණයකිරීමට රජචමාති ජද්නිවාඩ කබ්‍රරල් මතඇතුළු පිරිසක්තෙක් සිටිය. පිළියන්දමල්ලියයාහා තලවතු ගොඩ බොත්තමා නමින් හැඳින් වෙන ප්‍රබල මද්‍රවජාවරම්කරුවන් දෙදෙන හා තවත් පුදජලේකු අයිස් මද්‍රවෙ සමඟ අතරගට ගැනීමට තලංගම පොලිසිය සමත්තුනා. ලංගම පොලිේ දෂණ මර්ථනයක කිය ැබුණතොර තුරකටනුව තවතුකොඩ වික්‍රම සිංහ පුර ප්‍රදේශවය සිදු කළ වැටලීමකද සැකරුවන් අත්තරංගුවට ගැනනේ. පිලි අන්දර මල්්‍යයා සහ තලවතුකොඩ බොත්තමා නැමැති මෙම මත්‍රවය ජාවරම්කරුවන් දෙදෙන සහ තවත් සැකරයෙකු මෙහිදී අත්තරංඟුට ගැනේ, අයිස් මත්‍රව ක්‍රෑම් සියක් ද සමකයි. ඔවුන් සන්තකේති බූ ජංගම දුරකථන දෙක්,ල්ලෙක්ට්‍රක් තරදයක්ක් සහ මුදලින් රුපියල් පහළුස්දහසක් පොලිස් භහරයට ගෙනැති බෙනවා. න්ගේ මත්‍රව මිදීගැනීමට පැමිණි කාතාවක සහ තවත් පුද්ගලන් පස්සනෙකුද අතරගුට ගත් පවයි පොලිසිය පවසන්නේ. උමාඔය ආශ්‍රිත පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක නිස සන්රක්ෂණයට ලක් නොවී මෙන් විනාශවෙමින් පවතින බව ප්‍රදේශවාසින් පවසනවා. මහදලිකංකාාවේ ප්‍රධහනතුගංකාාව වෙන උමා ඔය ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක්දකතැකි. වලකම්පා රජවිසින් ඉදි කරනුලදැ සலකෙන இපරණ පාලමது මී ඇතුරාත්. උළු කල රජමහා විහාරයට කමන් කිරීමට මෙම පාලමීදි කළ බව ජන ප්‍රවාදය සඳහන් වෙනවා. එම ස්ථාන ඉනිද හොරුන්ගේ ග්‍රහමයට ලක් ඇති අයුරු දැකකතහැගේ. එමෙන්ම ගවශ්ණයට ලක් නොවෝ ශිලාල්ලේකන වැසක්ත පවතින්නේ විනාශ වීයාමේ තර්චනයමතති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. පේවා පැහැදිල් වසේම මේ ස්ථානය ගල්බෝර දමමින් නිදන් වස්තු සොයමින් මේ පුරාවිද්‍යා අවශේෂයන් සම්පූර්ණයම දිනෙන් දිනම විනාසයට පත් කරලා තිබෙන ආකාරය ඉනිසා මේ වෙනකොට අපේ පුරාවිද්‍යා බලධාරගේ වැඩි අවධානය ොමුූ විය යුතු ස්ථනයක් විදියට අපි ක්කිනවා මේ උමාව පරිසර විනාසේනුත් මේ ගංගාව රක්ෂා කරගත යුතුම යුගයේකාපී ඉන්න අද ඉතුර වෙලාතියෙන එකම ජලධාරාව වෙන්න අපට උමාවය පමණයි මුළු මහත් ඉියල වුවට පලධාරගේ නිසි අවධා යොමු කරන්නට කියෙනෙ ඉල්ලීම මේ අමත්තාවේ සිද්ධරන. ස්වාධින රූපෝහනී මාධදිජාලය මනුෂ්‍යත්වය සත්කාරිඩය යටතේ තවත් ඉදිරීපියවරක් තබමින් ජීවානුහරණ උපකරණ බෙදාදීමට කටයුතු යොදා තිබෙනපා. දේශී සමාගමක් වන එජන්මක්ස් ආයතනයයි මේ සඳහ ස්වාධින රූපවාහිනී මාධජාලය සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ. එම ආයතනය නි්පාධනය කරන පාද විශබීජහරණ සිදු කරන පැටි සෞඛ්‍ය මාත්‍යංශ වෙත ලබාදීම ස්වාධින රූපවාහින ආයතන පරිස්ශත්‍රේදී පසුගේදා සිදුකරුණා. එම අවස්ථාවට සෞඛ්‍ය මාත්‍යය පවිත්‍ර ව්‍ය ආරච්චි ස්වාධිහින රූපවාහිනී ප්‍රධන විධායික නිලදහරි නලි නිශ්ෂංක සහ එජන් මැක්ස් ආයතනයේ අධ්‍යක්ෂ ශාන් ගන ගොඩයන මහත්ම මහත්වීින් එක්ව සිටිය. ත් wa ත්කාශ ට පත් ට सुබදաවස